අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වෙනස් වෙන ලෝකයක් එක්ක අලුත් වෙන ලෝකයක් එක්ක එක එක විදිහට වෙනස් වෙන එක එක විදිහට අලුත් වෙන එක එක ආහාර රටාවන් ගැන එක එක විදිහට කතා කරන ඔබේ ආදරණීයතම ටෙලිවිෂන් අත්දැකීම Fortune Healthy Kitchen සමගින් අද අපි සූදානම් වෙලා ඉන්නවා ඔබේ හිත ඉල්ලන රසයක් පිළිබඳව කතා බහ කරන්නට ඒ සඳහා අද අපි තෝරගත්තේ ඔබේ හිත ඉල්ලන ඔබේ නෙත ඉල්ලන සුන්දර තැන ඒ තමයි මොරටුව රමාඩියා රන්මල් හොලිඩේ රිසෝට්. ඉතින් මෙතන කියන්නේ පවුලේ අයත් එක්ක ඇවිල්ලා හොඳට විනෝද වෙන්නට පුළුවන් දුවා දරුවන් එක්ක ඇවිල්ලා විනෝද වෙන්නට පුළුවන් විශේෂයෙන්ම ඔබට මේ සුන්දරත්වය අත්විඳිනවා වගේම බෝට්ටු සවාරි සඳහා සහභාගී වෙන්නට පුළුවන් ජල ක්‍රීඩා කරන්නට පුළුවන් පිහිනුම් තටාක තියෙනවා හොඳ රසබර ආහාර වේලක රස විඳින්න පුළුවන් මේ හැමදේ අතරෙම අපි දැන් සූදානම් වෙලා ඉන්නේ ඔබව රසවත් කරන්න එහෙනම් ගොඩ වෙන්න Fortune Healthy Kitchen එකට Fortune Healthy Kitchen සමගින් අපි සූදානම් වෙලා ඉන්නවා වෙනස්ම රසයකින් යුතු කෑම වර්ග කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඔබව දැනුවත් කරන්නට අදත් අපිත් එක්ක එකතු වෙන්නේ කොළඹ ගලදාරි හෝටලයේ උප විධායක සූපවේදී සනත් දහස් මහත්මයා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. Chef, අපි අර ගිය සතියේ පොඩ්ඩක් කිව්වා මේ සතියේ ටිකක් වෙනස් කියලා. මොකද්ද ඒ වෙනස? ඔව් මේ සතියේ මම තෝරගත්ත ලෝකේ ඉතාම ප්‍රසිද්ධ සලාදයක් රෂියන් එක් සලාඩ් කියන එක. විශේෂත්වය තමයි මේ සලාදේ හදන්න මම බේසික් සෝස් ඒ කියන්නේ කුකරි වල අපිට තියෙනවා අපි වෙස්ටර්න් කුකරි ගණන් ගන්නකොට බේසික් මද සෝසස් කියලා ඒ කියන්නේ ඒවා මූලික වශයෙන්ම අවශ්‍ය වෙන සෝසස් මම මේ සෝස් වර්ග තුනක් මෙතනදීම හදන හැටි කියලා දීලා තමයි මේ සලාදේ අද හදන්න බලාපොරොත්තු. අද දවසේදී අපේ ඔබව දැනුවත් කරන්නේ Fortune නිෂ්පාදන පෙළ සමගින් ඒ නිසා වෙන මම මුලින්ම අපේ දුරකථන අංකයත් සඳහන් කරලා ඉන්නම් 01112597 කියන තිරයේ දිස්වන දුරකථන අංකයේ ඔස්සේ ඔබට Fortune නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්නම් බැංකොක් සවාරියක් යන්නටත් ඔබට අවස්ථාව තියෙනවා. සතිපතා Fortune නිෂ්පාදන දිනා ගන්නටත් හැකියාවක් තියෙනවා. ඒ හැම දෙයක් පිළිබඳවම අපි වැඩසටහන අතරතුරේදී කතා බහ කරමු. Chef, අපි සලාඩ් එකට සඳහා අවශ්‍ය දේවල් ටික මුලින්ම සඳහන් කරලා ඉමු නේද? ඔව් මම හැමදාමත් වගේ මේ රෂියන් සලාඩ් එකත් රෙසිපි එක ලෑස්ති කරන්න හැමතිස්සෙම 4 දිනක් සඳහා කියලා මම ඒ සඳහා පාවිච්චි කරනවා හાર્ඩ් බොයිල් එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තඹගත බිත්තර. අපිට මේක 4 දිනකට හදනවා නම් බිත්තර 8ක් ඕන. මම එක පෝෂන් එකක් තමයි මෙතන හදලා පෙන්නන්නේ ඒකයි බිත්තර දෙකක් අරගෙන තියෙන්නේ තරමක කැබල ලෙසට කොටු හැඩයට ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කලින් සුමානේ අපි කරුවේ ජූලියන් වෙජිටබල්ස් කියලා දැන් මෙතන අද මම ඔක්කොම කපාගෙන තියෙන්නේ වෙජිටබල් කොටු හැඩයට මේකට අපි මැසඩුවන් ක්‍රමයට තමයි වෙජිටබල්ස් කපාගෙන තියෙන්නේ ඒ ක්‍රමයට කපාගත්ත වෙජිටබල්ස් තියෙනවා කැරට් බෝන්චි රාබු අල පම්කින් එක කියන්නේ වට්ටක්කා ඒ ටික මම ඔක්කොම කොටු හැඩයට කපාගෙන තිනවා ග්‍රෑම් 100 බැගින් ඒ වගේම ග්‍රීන් පීස් එකට තිනවා තඹගෙන ඒකත් ග්‍රෑම් 100ක් තිනවා මෙතන තිනවා සාදාගත් විනිග්‍රේට් සෝස් සාදාගත් මයොනෙස් සෝස් සාදාගත් කොක්ටේල් සෝස් සලාදේ හැදෙන ක්‍රමය තමයි මම ඉස්සෙල්ලාම පෙන්නන්නේ නමුත් දැන් මේ වෙජිටබල්ස් වල
අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කොටු හැටියට කපාගෙන සම්බගෙන තියෙන්නේ ඒක අයිස් වතුරට දාලා රිෆ්‍රෙෂ් කරගන්න එක තමයි කරන්නේ අර මම හැමදාමත් කරනවා වගේ වෙජිටබල්ස් වල වර්ණය රැක ගන්න ඊට පස්සේ වර්ණය රිටේන් කරන්න මම රිෆ්‍රෙෂ් කරනවා ඒ රිෆ්‍රෙෂ් කරන්න මම කරන්නේ අයිස් වතුරට දානවා සම්බන එළවලු දාලා නැවත පෙරා ගන්නවා ඒක අපිට එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ दिलानी क्यूआ वगे मैं सादा गीन वचने विशेषत्न एक मम्म विनीगर सॉसा मेतन दें हदन मैने सॉसा हदन पेन्नो काक्टेल सॉसा हदन पेन्नो इट अमतर तकाली सरसदा मम सरसम सह पासी पावितरण खलु ओली गडी हतर पावितरण पेप्टिका कुन कुर्गे पावितरण පැප්‍රිකාකුඩු අපිට හොයාගන්න අමාරු නම් අපි ඒ වෙනුවට මිරිස් කිරු සල්ප පාවිච්චි කරන්න පුළුවන් නේද? හරි එහෙනම් චෙෆ් අපි අද දීපත් එක්ක වැඩි ගනුදෙනුවක් නැහැ නේද චෙෆ්? එහෙනම් අපිට පුළුවන් වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. මේ සඳහා දැන් අපේ ෆෝචුන් නිෂ්පාදන වලින් අවශ්‍ය වෙන නිෂ්පාදනය මොකද්ද චෙෆ්? ඔව් දැන් මම දැන් අපි මම රෂියන් සලාඩ් එකක් හැදෙන ජාත්‍යන්තර ක්‍රමය තමයි දැන් ඔය කිව්වේ මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියන එක. අපි මොනවද ඉස්සෙල්ලාම හදන්නේ? ඔව් අද ඉස්සෙල්ලාම මේ සලාඩ් එක හදන්න අවශ්‍ය සෝස් වර්ග තුනෙන් මම මුලින්ම කරන්නේ විනිගර් ඩ්‍රෙසින් එක හදන එක. හරි. ඒ සඳහා අවශ්‍ය දේවල් සඳහා මට අවශ්‍යයි මුලින්ම ෆෝචුන් કૃත්‍රිම විනාකිරි. මිලිලීටර් 50ක් අවශ්‍යයි. ඒ වගේම මට අවශ්‍යයි ෆෝචුන් සන්ෆ්ලවර් ඔයිල්. කොච්චර ප්‍රමාණයක් වගේ මිලිලීටර් 100යි එකට අවශ්‍ය වෙන්නේ. सनफ्लावर ऑयल आवश्यक मिलता सी आई इवागे कॉन्टिनेंटल मस्टर्ड फ्रांस पुलवांग इंग्लिश पुलवांग मोकारी कॉन्टिनेंटल मस्टर्ड इवागे पदम करगा रस पदम सीनी सुध गंभीर कुड़ सह लून कुड़ू कर හොඳට බලාගෙන ඉන්න මේ සෝස් වර්ග කිහිපෙම අපිට ජීවිතයේ විවිධ අවස්ථා වලදී හදා ගන්නට වුවමනා වෙන සෝස් වර්ග කිහිපයක් නේ. ඒ නිසා වෙන්න තමයි අපි අද දවසේ මේ සෝස් වර්ග කිහිපය හදන්නම වෙන් කරගත්තේ. හරි මං චෙෆ්ට අපේ ෆෝචුන් ඔයිල් එක සන්ෆ්ලවර් ඔයිල් කඩලා දෙන්න. මුලින්ම මම කරන්නේ මස්ටඩ් ක්‍රීම් එකට සන්ෆ්ලවර් ඔයිල් ටිකක් දාලා සෝස් එක ඉතාලි හිමීට දාන්න ඕන. ඒක තමයි මෙතන තියෙන තාක්ෂණය. මේ වගේ ටික ටික තාම හිමින් වක් කරන්න ඕන. දැන් මස්ටර්ඩ් ක්‍රීම් එකයි ඔයිල් එකයි හොඳට කම්බිනේෂන් වෙලා තියෙන එකතු වෙලා තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් දිලාන්ට පේන ඇති ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි. ප්‍රමාණයත් වැඩි වුණා තෙල් හින්දා. දැන් මම කරන්නේ මේක ඝනත්වය අඩු කරගන්න. ෆෝචුන් કૃත්‍රිම විනාකිරි ස්වල්පයක් එකතු කරනවා. චෙෆ් මේක එකතු කරන්න. ඔව් අද මේ නිමාඩු දවසක් නිසා අපි අපේ වැඩසටහනගෙන එන රමාඩියා හෝටලේ ගොඩාක් කාර්යබහුල වෙලා තියෙනවා නේද චෙෆ්? මේ දුවා දරුවන් සෙල්ලම් කරන අතරතුරේදී අද ගොඩක් සෑහෙන පිරිසක් ඉන්න අතරතුරේ තමයි අපිත් මේ අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ නේද චෙෆ්? ඔව්. ඒ දිලානි කතා කරන අතරතුර මම ඒක පදම් කරගත්තා. පදම් කරගත්තා කියන්නේ සීසන් කරගත්තා. සීසන් කරන්න මම පාවිච්චි කරුවේ ලුණු කුඩු, සුදු ගම්මිරිස් කුඩු සහ සීනි. ඒ තුනෙන් තමයි එක සීසන් කරගත්තේ. දැන් මේ විනිගර් සෝස් එක මම හදලා ඉවරයි. මේක තමයි විනිගර් සෝස් කියන්නේ දැන් මේ. ඔන්න එහෙනම් අපි කාලය අරගෙන ඉක්මනින්ම එක සෝස් වර්ගයක් සූදානම් කරා. තව සෝස් වර්ග දෙකක්ම අපි හදන්නට සූදානම් කරලා තියෙනවා. හැබැයි චෙෆ්ට අවශ්‍ය කලමනාත් ලෑස්ති කරගන්නට ඕනේ. ඒ අතරතුරේ මම අපේ තෙල් නිෂ්පාදන වල තියෙන ප්‍රමිති සහතිකයන් පිළිබඳව මතක් කරන්නම්. ලංකාව විතරක් නෙමෙයි රටවල් 63ක් Tamange Umpil වලට මේ තෙල් නිෂ්පාදන එකතු කරගන්නවා. අපේ තත්ත්ව සහතික තමයි ISO 22000, ISO 14001, ISO 9001 සහ HACCP. Fortune vegetable oil, Fortune soya bean oil, Fortune corn oil, Fortune sunflower oil, Fortune coconut oil. ඊට අමතරව අපි සෝස් වර්ග ඒ වගේම තවත් තියෙනවා අපේ නිෂ්පාදන බොහොමයක් අපි හඳුන්වා දීලා තියෙනවා. විනාකිරි වර්ග දෙකක්ම හඳුන්වා දීලා තිබෙනවා. ස්වභාවික පොල් විනාකිරි සහ કૃත්‍රිම විනාකිරි විදිහට. ඉතින් මේ සෑම නිෂ්පාදනයක් පිළිබඳවම ඔබට දැනගන්නට පුළුවන් 0112599370 කියන තිරයේ දිස්වන දුරකථන අංකයත් සමගින් ඔබට අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටියොත් මේ දැනුම එකතු කරගන්නවා වගේම වටිනා ෆෝචුන් නිෂ්පාදන දිනා ගන්න පුළුවන්.
බැංකොක් සවාරියකටත් සහභාගී වෙන්නට පුළුවන්. ඒ හැම දෙයක් ගැනම අද දවසේදීත් මම කතා බහ කරන්න සූදානම්. ඊට මත්තෙන් මම මේ සූදානම් වෙන්නේ Fortune Health Kitchen වැඩසටහනේ ප්‍රථම විරාමය ලබා ගන්න. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ Fortune Health Kitchen වැඩසටහන සමගින්. අපි එහෙනම් දැන් ලෑස්ති වෙලා තියෙන්නේ මේ වෙලාවේ ඉඩ හසර වින් කරගෙන තියෙන්නේ. තවත් සෝස් වර්ගයක් හදන්න. මොකක්ද මේකත් බේසික් සෝස් එකක් මම කිව්වේ මයනස් සෝස් කියන එක. මේකත් අපි බලනවා පෝෂණ නිෂ්පාදන පාවිච්චි කරලා ඉතාලම පහසුවෙන් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඒ සඳහා පාවිච්චි කරනවා බිත්තරක හමද දෙකක්. Fortune කෘතිම විනාකිරි මත අවශ්‍ය වෙනවා. කෘතිම විනාකිරි මේස හැද එකක් මම පාවිච්චි කරනවා. ඒ වගේ මට නැවතත් ඕන වෙනවා Fortune sunflower oil. මිලිලීටර 200ක් මම පාවිච්චි කරනවා Fortune sunflower oil. continental mustard කියන එක මම ආයෙත් නැවතත් පාවිච්චි කරනවා. ඒකත් පාවිච්චි කරනවා මේස හැඳි භාගයක්. ලුණු, සීනි සහ සුදු ගම්මිරිස් කුඩු අර ඉස්සෙල්ලා සෝස් එකට වගේම පදම් කරගන්න ඒ තුනෙන් සහ මේ සෝස් එක අපි හදාගෙන යනකොට මේක ඝනත්වය වැඩි වෙන වැඩි වෙනකොට මම මද රසණයෙන් වතුර ටිකක් ඒ කියන්නේ ලුක්වම් මද රසණයෙන් මම පාවිච්චි කරන්නේ ඒකෙන් චුට්ටක් දැම්මම තමයි සෝස් එකේ ඝනත්වය ආයි පාරක් නැති කරගන්නේ ඊට අමතරව වැඩිමින් එකතු කරගෙන තියෙන බිත්තර කහමද හරි අපි එහෙනම් හදන්න පටන් ගමු ප්‍රථමයෙන්ම බිත්තර කහමද දෙක මේකට එකතු කරනවා හරි අපි මුලින්ම බිත්තර කහමද දෙක එකතු කරා continental mustard එකතු කරුවා තාක්ෂණය විනාකිරි චුට්ටක් මන් දානවා මේකේ රසය වැඩි කරගන්න. අපි පොඩ්ඩක් මේ විනාකිරි දාන ප්‍රමාණය පොඩ්ඩක් විතර ආයෙ මතක් කරලෙමුද සේ? Fortune විනාකිරි දාන්නේ මම මේසෙ හැඳි එකයි. මේ මේසෙ හැඳි එකත් අපි චුට්ට චුට්ට තමයි චුට්ට චුට්ට දාන්නේ. මොකද මේ සෝස් එක දැන් බයින් වෙලා තියෙන්නේ. බයින් වෙලා කියන්නේ මේ දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. බෙන් වුණොත් තමයි මං කිව්වේ කර්ඩල් වෙනවා කියලා. ඒ වගේම මම දැන් මේකට මද රසණය වතුරත් ඉතාම ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් අපේ මයිනස් සෝස් එක හදලා ඉවරයි. දැන් මම සෝස් වර්ග දෙකක් පෙන්නවා හදන විදිය. විනිග්‍රේට් සෝස් එක පෙන්නවා, ඒ වගේම මයිනස් සෝස් එක පෙන්නවා. හරි. එහෙනම් චෙෆ් මට පොඩි වෙලාවක් දෙන්න. අපේ තෑගි දිනා ගන්න ආකාරය පිළිබඳව මතක් කරන්නට අපේ Fortune නිෂ්පාදන අඩංගු තෑගි පාසලේ අපි සතිපතා ඔබට ලබා දෙනවා. ඒ සඳහා කරන්න තියෙන්නේ අපි ප්‍රශ්නයක් අහනවා අපේ වැඩසටහනේ. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පතක පැහැදිලිව ලියලා Fortune නිෂ්පාදනයක ලේබලයකට අලවලා තැපැල් පෙට්ටියේ 22.55 කොළඹ කියන ලිපිනයට එවන එක. ඒ වගේම බැංකොක් සවාරිය සඳහා අපි දිස්ත්‍රික්ක 25න් 25 දෙනෙක් තෝරගන්නවා. ලබන අවුරුද්දේ අපි අවස්ථාව ලබා දෙනවා බැංකොක් යන්නට. ඒ සඳහාත් කරන්න තියෙන අපි අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු තැපැල් පතක මම අර කිව්ව විදිහට පැහැදිලිව ලියලා Fortune නිෂ්පාදනයකට අලවලා අපිට එවන එක වැඩි වැඩියෙන් වැඩි මුදල් මිල ප්‍රමාණයකින් යුතුව මේ ලේබල් එවන විට තමයි ඔබට වැඩි අවස්ථාවක් ලැබෙන්නේ බැංකොක් සවාරිය සඳහා නම් සහභාගී වෙන්නට. ඉතින් දැන් මම කාලය අරගන්නේ ගිය සතිය අපි අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවලා ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා ඔබට කියන්නට. දිනුරි කවීෂා නාකොළුගම ඉඳලා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ දිනුලුයි. ඔබට අපි ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි සතියකදී අපි ඉක්මනින්ම මේ Fortune නිෂ්පාදන එකතු කරලා හදපු ඒ තෑගි පාසලේ ඔබ එනිවස්ටම රැගෙන විදෙනවා. එතකොට ඔන්න ඔබටත් පුළුවන් අපි හදන කෑම වර්ග රසවත් විදිහට පෝෂණීය විදිහට මේ Fortune නිෂ්පාදනත් එකතු කරගෙන හදන්නට. ඔව්. දැන් අපි අද අපේ සෝස් වර්ග දෙකක් හැදුවා. තව සෝස් වර්ගයක් පිළිබඳවත් කතා බහ කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. චෙක්ට පොඩ්ඩක් කාලය අවශ්‍යයි කිව්වා. කාලය කියන්නේ දිලානේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් මේ මයිනස් සෝස් එක මෙන්න මේ වගේ හැදුනට පස්සේ එන්නේ
දැන් මේක අපි පාවිච්චියට ගන්න කලින් අපි මේක ශීතකරණයක් තුල අඩුතරමින් පැය භාගයක පමණ කාලයක් තියන්න ඕනේ. එතකොට තමයි මේ මයනස් සෝස් එකට අවශ්‍ය කරන හරිම ඝනත්වය හැදෙන්නේ. අපි ශීතකරණයක් තුල තබපු මයනස් එකක් පාවිච්චි කරලා අපි ඊළඟ සෝස් එක හදන්නේ කොහොමද කියලා බලමු. ඔව් ඊට කලින් අපි chef විරාමයකට ගිහිලෙමුද? ඔව් විරාමයෙන් පස්සේ අපි බලමු ඊළඟ සෝස් එක කොහොමද හදන්නේ කියලා. ඔව් සූදානම් වෙන්නේ Fortune Healthy Kitchen වැඩසටහනෙන් විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ Fortune Healthy Kitchen සමගින්. එහෙනම් තව සෝස් වර්ගයක් තියෙනවනේ. අපි ඒක කොහොමද හදන්නේ? දැන් මගේ ඉතුරු සෝස් එක මම හදන්න ඕන සලාදේ හදන්න කලින් කොක්ටේල් සෝස් කියන එක. කොක්ටේල් සෝස් කියන එකත් ගොඩාක් සලාද වර්ගයකට ගන්නවා මම අද පාවිච්චි කරුවට. ඒ සඳහා මට අවශ්‍ය වෙනවා මයනස් සෝස්. දැන් මයනස් සෝස් මම හදලා ඉවරයි මෙතනම හැදුවා. ටැබස්කෝ සෝස් කියන මේ ඉන්ටර්නැෂනල් සෝස් එකත් මට ඒකට අවශ්‍ය වෙනවා. Fortune tomato sauce අවශ්‍ය වෙනවා. මම මේකෙන් මයනස් ටිකක් අයින් කර ගන්න ඕන මගේ රෂියන් එක් සලාඩ් එක හදන්න මයනස් සෝස් මට ඕන වෙනවා. මම තනිකර කොක්ටේල් කරගත්තොත් මේ සෝස් එක මයනස් නැතුව යනවා. ඒකින්ද මම දැන් ඉතුරු මයනස් එක තමයි කොක්ටේල් සෝස් කරගන්නේ. හරි. ටොමැටෝ කාලි සෝස් එකතු කරගත්ත Fortune පාදන තෙලේ තියෙන. හරි. ඊළඟට මේ සෝස් එකටම අපි සෝයා සෝස් Fortune සෝයා සෝස් බොහොම බින්දුවයි දාන්නේ. ඔව් සෝස් එකේ පාට හැදුනට පස්සේ පොඩ්ඩක් ස්පයිසි කරගන්න ඕන. ස්පයිසි කරගන්න මම මේ ටැබස්කෝ කියන ඇමරිකන් රටට ආවෙනික විච සෝස් එකක් ඒකෙන් බින්දු දෙකකුත් එකතු කරලා තමයි මේකේ කොක්ටේල් සෝස් එකේ නියම රසය හදාගන්නේ. හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි සෝස් එක අපිට එන්නේ. හරි. දැන් අපි එහෙනම් සෝස් වර්ග තුනම මේ වෙද්දි හදලා ඉවරයි. අපි එහෙනම් සලාඩ් එක හදන්න පටන් ගමු සේ. ඔව් සලාඩ් එක හදනවා අර මුලින්ම කිව්වා වගේ මැසඩුවාන් කට් කට්ස් ඔෆ් වෙජිටබල්ස් බෝන්චි තමයි අපි මුලින්ම එකතු කරගන්නේ. ඒ වගේම රාබු. රාබු එකතු කරගත්තා. පම්කින් නැත්තම් වට්ටක්ක. කැරට්. ග්‍රීන් පීස් තඹග තඹගෙන තියෙන්නේ. මැසදුවාන් කට් ඔෆ් පොටේටෝ ඔක්කොම අපි තඹගෙන තමයි තියෙන්නේ නේද දෙලවලු තඹගෙන තියෙන්නේ. දැන් මේක පදම් කරගන්න විනිගේට් සෝස් එක. විනිගේට් සෝස් එකෙන් තමයි අපි කලවම් කරගෙන සලාද පදම් කරගන්න. ඔව් දැන් අපි ඊට පස්සේ මම ඒකටම එකතු කරනවා මයනස් සෝස්. රෂියන් වෙජිටබල් සලාඩ් කිව්වොත් මෙන්න මේක තමයි සලාදේ. දැන් මම මේකෙන් පෙන්නන්නම් රෂියන් එග් සලාඩ් එක කොහොමද හැදෙන්නේ කියලා. දැන් අපිට chef තියෙන බිත්තර ටික එකතු කරගන්නද මොකද්ද දැන් chef කරන්න යන්නේ? දැන් මම පිළිවෙලෙන් පිළිවෙලට කිව්වා සෝසස් හදන විදිය. ඊට පස්සේ අපි අමුද්‍රව්‍ය ටිකත් මුලින්ම කතා කරුවා. දැන් අපිට තියෙන්නේ ඔක්කොම ටික පාවිච්චි කරලා සලාඩ් එක හදන්න. මම විනිගේ ඩ්‍රෙසින් දාලා සීසන් කරුවා. ඊට පස්සේ මයනස් දාලා ක්‍රීම් කරගත්තා. හරි. දැන් කරන්නේ සලාද කොළ ටික මෙන්න මේ වගේ අතුර ගන්නවා. දැන් මේ තියෙන රෂියන් වෙජිටබල් සලාඩ් එක මේක රෂියන් එග් වෙන්නේ. මම මේක උඩට බිත්තර පළු තියලා කොක්ටේල් සෝස් වලින් ෆිනිෂ් කරුවට පස්සේ දැන් මේ තියෙන සම්පූර්ණයෙන්ම තඹගත්ත බිත්තර අය බිත්තරත් කපලා තමයි එකතු කරන්නේ නේද? ඔව් බිත්තර පළු තමයි තියන්නේ. මෙන්න මේ විදිහට බිත්තර පළු දෙකක් තිබ්බොත් දැන් විනිගේට් වලින් පදම් පෙරුවා මයනස් සෝස් වලින් ක්‍රීම් කරගත්තා. එග් එක කෝට් කරනවා නැත්නම් එග් එක වහනවා අපි කොක්ටේල් සෝස් වලින්. කොක්ටේල් සෝස් වලින් වහලා බ්ලැක් ඔලිව් ගෙඩි දෙකක් තියෙනවා අපි මේක උඩ මෙන්න මෙහෙම ඇස් දෙක වගේ. පැප්‍රිකා පඩු පවුඩර් ටිකක් මෙන්න මේ විදිහට ඉහ ගන්නවා. අපිට ආදේශයක් ලෙසට මිරිස් කුඩු ඉහ ගන්නත් පුළුවන්. ඒ වගේම චොප් පාසි ස්වල්පයක් ඉහ ගන්න පුළුවන්. මම කියලා තියෙනවා ටොමැටෝ රෝස් එකක් මේකට යන්න අවශ්‍යයි කියලා ගානිෂ් එකට. හරි චෙෆ්. දැන් අපි රෝස් මරත්
टमाटर रोस कैपुआ टमाटर रोस मैं हेमदेमत की नोकी विशेष दिला सलाद वगैरह देवल अभी प्रसन्न करना पीलिगन अभी इतम अलंकार विधि करोत्तम एपिटाइट आहार रुचि कतिवेन्े मेन मेवा मम पेप्रिका कुम एवं मम पावचर मिरीको सह चौपासी स्वल्प मे इतर दिखा अस्तिक वगे हिटीन पावचरे ब्लैक ऑलिव्स गड्डी दिखा तत्काली मलक तिब्ब पासी तिब्ब හරි chef එහෙනම් අපි මේ දෙකම මතක් කරමු අද අහමු අපි අද දවසේ ප්‍රශ්නය ඔව් අද දවසේ ප්‍රශ්නේ හැටියට මම කැමති මම බේසික් සෝස් වර්ග තුනක් හැදුවා ඒකෙන් වැදගත්ම සෝස් එක තමයි මයනෙස් සෝස් කියන එක මයනෙස් සෝස් එක බබ කිව්වා ශීතකරණයක් තුල තියන්න ඕන කියලා ඒකේ තියෙන ටෙක්ස්චර් එකයි ඒකේ තියෙන ස්ට්‍රෙන්ත් එකයි හදන්නේ ඒ කියන්නේ ඒකට තියෙන ඕන තත්වයයි ඒකට තියෙන ඕන ඝනත්වයයි ඒ දෙක හදන්න මට විශේෂයෙන්ම පාවිච්චි කරන්න වෙනවා ඒකට ගැලපෙන තෙල් තෙල් එකක් මම ඒ සදා පාවිච්චි කරේ ෆෝචුන් ඔයිල් එක මොකද්ද කියන එක තමයි මම අහන්නේ මයනිස් සෝස් එක හදන්නත් අපි පාවිච්චි කරපු ෆෝචුන් තෙල් නිෂ්පාදනය මොකක්ද කියලා තමයි අපි අහන්නේ ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පෙත්තක ලියලා ෆෝචුන් නිෂ්පාදනයේ ලේබල් එකකුත් අලවලා තැපැල් පෙට්ටියේ 22:55 කොළඹ කියන ලිපිණයට එවන්න කියලා මම මතක් කරනවා එහෙනම් අද දවසේදී අපිට මේ වෙනස්ම ආරක අත්දැකීම ලබා දුන්නේ කොළඹ ගලදාරි හෝටලේ උපවිධායක සුපවේදී සනත් දයස් මහත්මයා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා chef ඔබට ආයිබෝන් ඒ වගේම අපි මේ ඉර බැස යන මේ වෙලාවේ මේ ආදරණීය ලෙසින් ඔබට වැඩසටහන අරගෙන ආවේ මොරටුව රමාඩියා රන්මල් හොලිඩේ රිසෝට් එකේ ඉඳලා ඉතින් ඒ ආයතනයටත් අපේ ෆෝචුන් නිෂ්පාදන සමගින් ඔබව දැනුවත් කරන්නට අපිට හැමදාමත්ම සමීප වෙලා සිටින පිරමිඩ් විල්මා ආයතනයට ස්තුතිවන්ත වෙන ගමන් ලබන සතියේ රසවත් බලාපොරොත්තුවක් ඔබට ලබා දෙන ගමන්ම අපි සූදානම් වෙන්නේ ඔබේ අපේ ආදරණීයතම ඉම්පුම් වැඩසටහන ෆෝචුන් හෙල්දි කිචන් වැඩසටහනෙන් සමු අරගෙන යන්නට එහෙනම් සුබ රාත්‍රියක් ආයිබෝන් Thank you.